මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 44774 සීමාව පසු වනවා. ඊයේ දින කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගියා. මේ අතර මෙතෙක් හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද උදැසන පහේ සිට හුදෙකලා බවින් ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර පොලිස් වසම, කෙසෙල් වත්ත පොලිස් වසමේ අලුත් කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම, කෙසෙල් වත්ත පොලිස් වසමේ අලුත් කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, මෙරිහාන පොලිස් වසමේ දෙමළ වත්ත යන ප්‍රදේශ මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ වත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූර්ණකොටු වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත මෙලෙස අද උදෑසන හුදෙකලා බවින් ඉවත් කෙරුණා. මෙතර මේවන විට හුදෙකලා කර ඇති අනිකුත් ප්‍රදේශයන් නැවත දෙනුම් දෙන තුරු තවදුරටත් හුදෙකලා ප්‍රදේශයන් වශයෙන් පවතින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර COVID දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග වසා දෙමුණු බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශවල අපොස සාමාන්‍ය පෙළ සඳහා මේ මාස 25 වනදා යලි පාසල් විවෘත කිරීම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග తాවකාලිකව නතර කෙරෙනු වාණිජ ගුවන් ගමන් කටයුතුද මේ මාස 22 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව පවතිනවා. විදේශ වලට සිට පැමිණෙන සුත් අයට අපේ ගුවන්තොට පොළවල් විවෘත කිරීම සඳහා යම්කිසි පෙර සූදානමක් තියෙනවා. ඒ යටතේ සංචාරකයන් ගෙන්වා ගැනීම නියම ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒ සංචාරකයන් ගෙන්වීමේ නියම ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ග උපදේශන සංචාරකයන් රැගෙන ආයුත්තේ කෙසේද, ඒ සංචාරකයන් මේ රට තුල හැසිරිය යුත්තේ කෙසේද, ඔවුන් කළමනාකරණය කළ යුත්තේ කෙසේද කියන මාර්ග උපදේශ සකස් කර තියෙනවා. මොකද මේ පැමිණෙන විදේශීය සංචාරකයන් සංචාරය සඳහා පැමිණෙනකොට ඔවුන් සති දෙකක් නිරෝධායනය වී අවසන් වී සංචාරය කරන්නේ නැහැ. එසේ කිරීම ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ සංචාරකයන් සංචාරය සිදු කරන්නේ නිරෝධායනය වන කාල සීමාව තුලදීමයි. ඉතින් ඒ නිසා නිසි පරිදි මාර්ග උපදේශන පිළිපැදීම ඉතාමත් වැදගත්. එසේ නොවුනහොත් යම්කිසි විදියකින් අහම්බෙන් හෝ අපේ රට තුල ඉන්න ශ්‍රී ලාංකිකයින් එයින් ආසාදනය වුණොත් එතනින් විශාල පොකුරක් ඇතිවීමත්, විවිධ ප්‍රභේද මේ වෛරසයේ විවිධ ප්‍රභේද අපේ රට තුලට ඇතුළු වීමට අවදානමක් තියෙනවා. එමෙන්ම සංචරණ සීමා පනවා තිබූ මාලිගාවත්ත NH5 නිවාස සංකීර්ණයේද අද හුදෙකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර කොවිඩ් ආසාදිතින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මානුවර පූජා පිටියේ කොස්කොටේ ගම්මානයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍යංශ සහ පොලිසිය පියවර ගත්තා. එමෙන්ම බවුනියාව පට්ටාංචි චූර් ගම්මානයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයේ කොටසකට අද දවසන සංචරණ සීමා පනවා තිබුණා. පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගීන් රැඳවියන් 5 දෙනෙකු පලා ගියා. පලා ගිය අයගෙන් එක්කෙක් පමණයි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. තවමත් ඉතුරු 4 දෙනා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් පිළිබඳ යම් තොරතුරක් තිබෙනවා නම් කරුණාකර අප වෙත දන්වන්න මෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කොවිඩ් වෛරස ආසාදිතයින් ප්‍රතිකාර ලබන පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයන් 67 දෙනෙකු ඊයේ දින පිටව ගියා. අතර ඇඹිලිපිටියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සුවය පතා ඇඹිලිපිටිය අපි සංවිධානය විසින් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ දින පැවැත්ුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.